වැඩම වදාළ මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි බෞද්ධාලෝක පදනමේ සභාපති ජගස්මතිපාල මහත්මයා ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා ආනන්ද විද්‍යාලය ආශිස්සං සභාපතිතුමා ප්‍රධාන මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම නෝනාවර්ණි මහත්වරුනි ආදරණීය සිසු දරු දැරියනි අද දවස පානදුරා වාදය සිහිපත් කරමින් ආනන්ද විද්‍යාලයේ පැරණිතම ඓතිහාසික ශාලා වන ඕල්කට් ශාලාවේ මේ අප රැස සිටින්නේ මීට වසර 150කට පෙර පානදුරා වාදය මෙරට ඇති වූ බව සම්තුහන් කරමින් එහි ප්‍රතිඵලයක් විදිහට ස්ථාපනය වූ ආනන්ද විද්‍යාලය ඉඳලා ඒ ඓතිහාසික පානදුරා වාදයේ රාව පුත්‍රා ඔසෙත මෙරටට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ඇතුළු පරම විඥානත්වාදීන්ගේ මැදිහත් වීම නොවන්නට බෞද්ධකම හෝ සිංහලකම ශේෂ නොවන්නට තිබුණා යයි මා කීම අසත්‍යක් නොවේ පානදුරා වාදෙන් මෙරට ඇති වූ සිංහල බෞද්ධ පුනරුද්දේ අග්‍රඵලයක් වන ආනන්ද විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිවරයා විදියට මා මේ අවස්ථාව මේ වාසනාව ලබා දීම සම්බන්ධයෙන් මම පළවෙනියෙන්ම බෞද්ධාලෝක පදන සභාපති ජගස්මතිපාල මහත්මයාට මගේ ස්තුතිය මුලින්ම මම පින් නමනවා ආනන්ද විද්‍යාලයේ මුල් කාලීන විදුහල්පතිවරුන් සියලු දෙනාම බටහිර සුජාතික මහත්වරුන් බෞද්ධකම බුද්ධිමත්ව අවබෝධයෙන් යුතුව වැළඳගත් ඒ සුදු මහත්වරුන් එවකට මෙරට පාලනය කළ සුදු අධිරාජ්‍යයන් එරෙහිව නැගී සිංහල බෞද්ධයාට ප්‍රාණය දුන්නේ යයි කීම නිවැරදි. එදා අබෞද්ධ බටහිර බලවේගයන්ට එරෙහිව සටන් වැදුණු අපට අද සිදුව තිබෙන්නේ තමන් සමගම සටන් වැදීමට. ඒ උතුම් ආගමේ උපතින් උරුම කරගත් අපි ඒ ආගමේ හරය ජීවිතයට එකතු කර නොගෙන පටු අරමුණු වලට යටවි පස්පවෙ ගිලෙමින් පිරිහිමින් සිටින නිසා බැකීම වැරදක් නොවේ. අප අපට හෘද සාක්ෂි විසි යුතු වෙනවා. අපි සැබවින්ම බෞද්ධයන්ද සිංහලයන්ද වෙනවාද යන්න. බුදු දහමෙන් තරම් ආගමික සහනශීලීත්වයක් ජීවන නිදහසක් ආධ්‍යාත්මික සන්තෘප්තියක් ලැබෙන වෙන ආගමක් තවත් තිබේද? මේ වටිනා නිධානයෙන් ප්‍රයෝජන නොගෙන සාටෝපිය නිසරුද්දේ පසුපස හඹා යන අපේ ජීවිතවල ඇති ඵලය කුමක්දැයි අප අපෙන්ම විමසිය යුතු වෙමු. බුදු දහමෙන් පෝෂණය වූ වටිනා හෙළ සංස්කෘතියේ ඡාම් සරල දිල් පැවැත්ම තරම් වටිනා ජීවිතයක් තවත් අපට තිබේද? භෞතිකවාදය අධිපාරභෝජනය ආත්මාර්ථකාමීත්වය අනුන් හෙළා තලා දැකීම පටු අරමුණුලින් බෙදී සිටීම සාටෝපයන් කරුණෙන් දිනෙන් දින ජාතියක් ලෙස අපි පිරිහිමින් යනවා. ඒ නිසා අද අපි මේ සිහිපත් කරන 150 වෙනි පානදුරා වාදය නැවතත් අප වාදයක් විදිහට පවත්වන්නට කාලය එළඹ තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ වාදයේ තිබෙන්නේ තවත් කණ්ඩායමක නෙවෙයි. ඒ නිසා අපි සියලු දෙනාම අප අප සමගම ආධ්‍යාත්මික වාදයකට මුල පිරිය යුතු කාලය එළඹ ඇතයි මම විශ්වාස කරනවා. චාම් සරල දිලිපැවැත්ම නිර්හංකාරත්වය පරාර්ථ චර්යාව කරුණාව දයාවැනි යහපත් ගුණාංගයන් පොහොසත් ආධ්‍යාත්මයක් ගොඩනා ගැනීමට පානදුරා වාදයට වසර 150ක් සැපින්න මේ මොහොතේ අපි එකිනෙකා අවංකව අදිටන් කරගනිමි යෝජනා කරමින් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහන්ව බොහොමත්ව සිටිමි.